සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙනකොට සත්‍යතාවය කියන්නේ මොකද්ද කියලාත් හොයාගන්නට ඕනේ. මනුෂ්‍ය සත්‍යතාවය මොකද්ද කියලා ඇහුවොත් දේව සත්‍යතාවය තමයි මනුෂ්‍ය සත්‍යතාවය කියන්නේ. දෙවියන් වහන්සේට හෙළදරව් කරන්න උන්වහන්සේව මේ මනුස්සයව තෝරගෙන මනුස්ස ස්වරූපයක් තුළ දෙවියන් වහන්සේ කතා කරනවා, දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. එනිසා ඔබ මගෙන් ඇහුවොත් මම ස්වාමි කෙනෙක්ද කියලා මම නම් කියන්නේ දෙවියන් වහන්සේට ඕන වුණා මගේ ජීවිතය තුළ ස්වාමි කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න. මම මොනවද කරලා තියෙන්නේ කියලා ඇහුවොත් කාරිය මම මගේ ජීවිතේ බාර කරලා තියෙන්නේ, සරණ්ඩ කරලා තියෙන්නේ, කැප කරලා තියෙනවා ස්වාමින් වහන්සේට, උන්වහන්සේගේ දූත මෙහෙවර මගේ ජීවිතය ඇතුළෙන් ඉට කරගන්න. ඔබේ ජීවිතය ගැන හිතලා බලන්න. ඔබ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්, පුතෙක්, දුවෙක්, රස්සාවක් කරන කෙනෙක්, මේ ඔබ වෙනුවෙන්ද මේක කරන්නේ කියලා ඇහුවොත් ඔබ වෙනුවෙන් නෙමෙයි. ඔබ මේ හැම දෙයක්ම කරන්නේ ලෝකයා වෙනුවෙන්. ඒ ලෝකයාට ආදරය කරන්න, ලෝකයා බලාගන්න. දැන් මේක ඇතුලේ තමයි ස්වාමීන් වහන්සේ යෙසාය පොතේ 43 කියන්නේ, මමයි ඔබව මවාලුවේ, මමයි ඔබව හැදුවේ. එතුළ මේ හදපු කෙනාට නැත්තම් මවපු කෙනාට තමයි රත නම්මේ තාත්ති පුතේ දුවේ ඔබේ මගේ ජීවිතේ අයිතිය තියෙන්නේ. එතකොට මේ ජීවිත අයිතිය කියන දේ ගොඩක් වැදගත්. මට මතකයි මේ අද මේ රෙකෝඩින් එකට ඉස්සර සිදුවිච්ච කාරණාව මගේ ජීවිතේට. ඊයේ මම සුපුවත්තන්ට එනකොට මට තේරුණා වාහනේ එලවගෙන එනකොට චුට්ටක් මගේ ෆෝකස් එක අඩු වෙලා. ඇවිල්ලා චෙක් කරලා බලනකොට බ්ලඩ් ෂුගර් එක ගොඩක් හයි ගිහිල්ලා 349කට ඇවිල්ලා. ඉතින් මම මොකද කරේ, ડોක්ටර් දුන්න බෙහෙත් ටික ගත්තා. හැබැයි අරගත්තට පස්සේ මගේ හිත කියනවා, මනස නේ මේ මොහොතේදී එලාම් එකක් තියලා මොකටත් ආයෙත් චෙක් කරලා බලන්න. ඉතින් මං එලාම් එක තිබ්බ ෆෝන් එකෙන් නේ නැගිට ගන්න ආයෙත් බ්ලඩ් ෂුගර් බලන්න රෑට. හැබැයි එලාම් එක වදින්න ඉස්සරම ඇහැරුණා. 1:50ට විතර ඇහැරුණාම සීනි බැලුවා, කොච්චරක්ද සීනි කම්බ්ලඩ් කවුන්ට් එක බැලුවා. එතකොට 255ක් තිබුණා. මං හිතුවා වාව් ප්‍රේස් ද ලෝඩ් නෝ ප්‍රොබ්ලම්, එහෙනම් මට හොඳට නිදා ගන්න පුළුවන්, මම වරි වෙන්න දෙයක් නැහැ, ඒක බලයට බහලා නැහැ. හැබැයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ හදිස්සියේ ආයෙත් ඇහැරුණා. ඇහැරුවා ස්වාමීන් වහන්සේ කීයටද මේ 3:50ට ආයෙත් කිද්දුවා උන්වහන්සේ කූද්දපුවාම ට්‍රිප් එක ගිහිල්ලා වැස්ස නිසා. මං ගිහිල්ලා ට්‍රිප් එක දාලා ඇවිල්ලා නිදාගන්න යද්දි ස්වාමීන් වහන්සේ කියනවා චෙක් කරන්න, මට කිසිම අමාරුවක් ඇඟපතේ නැහැ, මනසේ නැහැ, චෙක් කරන්න ආයෙත් බ්ලඩ් ෂුගර්. ඉතින් ආයෙත් බැලුවා, බලපුවාම 76ට බැහැලා ආයෙත් අඩු වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ එහෙම තමයි. උන්වහන්සේට උන්වහන්සේගේ මිෂන් එක ඉවර නැත්තම් උන්වහන්සේ බලා ගන්නවා. එනිසා මේ ජීවිතය මට අයිති නැහැ, මේ ජීවන හුස්ම මට අයිති නැහැ, මේ අයිතිය තියෙන්නේ ස්වාමින් වහන්සේට. එනිසා ස්වාමින් වහන්සේ කොච්චර වතාවක් මාව කූද්දල අරගෙන ඇතිද නැවත වතාවක්. එනිසා මොන තරම් ඩේන්ජර්ස් වලින්, අනතුරු වලින් උන්වහන්සේ බේරලා ඇතිද. එනිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ දෙවියන් වහන්සේට නම් මේ ජීවිතේ අයිති, දෙවියන් වහන්සේ නම් මේ ජීවිතේ මවලා තියෙන්නේ, අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නට ඕනේ. එනිසා ඔබ අද ඉඳලා පටන් ගන්න රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනකොට ඔබ දුබල වෙනකොට බලවත් කරගෙන, ඇද වැටෙනකොට නැගිටවගෙන, කලකිරෙනකොට බලාපොරොත්තු දීලා, රෝගාතුරන්ට සුවපත් කරලා, අසරණවලට පිළිසරණේ වෙලා, පව් කරනකොට සමාව දීලා, ජීවිතය උන්වහන්සේගේ අතැඟිලි මත තියාගෙන ආරක්ෂා කරાવી. අපේ මිෂන් එක ඉවර වුණාම උන්වහන්සේ ඔබව මාව ගනීවි. එහෙනම් ස්වාමින් වහන්සේගෙන් අහන්න, ස්වාමිනි, ඇයි මම තාම ජීවතුන් අතර ඉන්නට වනේ? ඔබ වහන්සේ මගේ ජීවිතයෙන් මොනවද කරගන්නට යන්නේ?
එහෙනම් ස්වාමීන් වහන්සේට බාර දෙමු. ඔබේ ජීවිතය, මගේ ජීවිතය, අපේ ජීවිත බාර කරමු. චෙසපීටයි.